ඔන්න එහෙනම් අද සියලුම දෙනාම පිළිගන්නව සාදන YouTube channel එක වෙතට. එතකොට අද අපි කතා කරන්න යන්නේ එක්තරා විශේෂ මාතෘකාවක්. මේ මාතෘකාව ගත්තට පස්සේ රසායන විද්‍යාවේ විවිධ ප්‍රතික්‍රියා කරද්දී නැතුවම බැරි පියවරක් තමයි මේ රීක්‍රිස්ටලයිසේෂන් කියන්නේ. සිංහලෙන් කියන්නේ පුනස්පටිකීකරණය. එතකොට මොකටද අපිට මේ රීක්‍රිස්ටලයිසේෂන් කියන එක ඕනි වෙන්නේ? එතකොට වැදගත් ප්‍රශ්නයක්. එතකොට මූලික අදහස වෙන්නේ අපි රීක්‍රිස්ටලයිසේෂන් එකකින් කරන්නේ අපි ළඟ අපිරිසිදු රසායනික ද්‍රව්‍යයක් තියෙනවා නම් සරලවම පිරිසිදු කරගැනීමේ පියවරක් විදියට තමයි රීක්‍රිස්ටලයිසේෂන් කියන එක පාවිච්චි කරන්නේ. එතකොට මේ රීක්‍රිස්ටලයිසේෂන් එක කරන විදි ගොඩක් තියෙනවා. ඒක එක පියවරක් විදියට අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියන්නේ එක ද්‍රාවකයක් එක සොල්වන්ට් එකක් පාවිච්චි කරලා කොහොමද මේ රීක්‍රිස්ටලයිසේෂන් එක කරන්නේ කියලා. එතකොට අපි රීක්‍රිස්ටලයිසේෂන් එකෙන් පිරිසිදු කරගන්න යන්නේ යූරියා කියන රසායනික ද්‍රව්‍යය. එතකොට මේ යූරියා දිය කරගන්න අපි භාවිතා කරන සොලන්ට් එහෙම නැත්නම් ද්‍රාවකය තමයි එතනෝල් තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. හොඳයි එහෙනම් දැන් අපි ගිහින් බලමු කොහොමද එතනෝල් භාවිතයෙන් යූරියා රීක්‍රිස්ටලයිස් කරන්නේ කියලා. හොඳයි දැන් මෙතන අපේ රසායනික ද්‍රව්‍ය විදිහට අපි රීක්‍රිස්ටලයිස් කරන්න භාවිතා කරන යූරියා. එතකොට යූරියා රීක්‍රිස්ටලයිස් කරන්න පාවිච්චි කරන ද්‍රාවකයේ විදිහට මම මෙතන යොදාගන්නේ එතනෝල්. එතකොට එතනෝල් කියන්නේ ඊටමත් ඉක්මනින් ගිනි ගන්න සුළු ද්‍රාවකයක්. එතකොට මම මෙතනදී රත් කිරීමට හොට් ප්ලේට් එකක් තමයි පාවිච්චි කරන්නේ. විවෘත දැල්ලක් පාවිච්චි කරනවා නම් මේක ඊටම පරිස්සමෙන් කරන්න ඕනේ. ජල තාපකයෙන් මගින් තමයි අපේ ද්‍රාවණයට තාපය සපයන්නට ඕනේ. දැන් මෙතන රීක්‍රිස්ටලයිස් කරනකොට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ අපිට දැන් මේක මේ තියෙන රසායනික ද්‍රව්‍ය පිරිසිදු කරගන්න අපි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන ද්‍රාවකය සොල්වන්ට් එක අපිට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී අර පාවිච්චි කරන ද්‍රව්‍යයේ දියවෙන ප්‍රමාණය ඊටමත් අඩු වෙන්න ඕන. ද්‍රාවකේ රත් කරදී ඉහළ උෂ්ණත්වයකදී ඊටමත් හොඳින් දිය වෙන්නත් ඕන. ওই කාරණා දෙක ඊටම වැදගත් වෙනවා අපිට රීක්‍රිස්ටලයිස් කරන ද්‍රාවකයක් එහෙම නැත්නම් සොල්වන්ට් එකක් තෝරගනිද්දී. හොඳයි දැන් මෙතන බීකරේ ඔයාලට බලා ගන්න පුළුවන් මම යූරියා ග්‍රෑම් 5ක් අරගෙන තියෙනවා. ඒකම මේකට මැග්නටික් ස්ටයර් එකක් දාලා තියෙනවා. එතකොට අපිට කබලම් කරන්න පුළුවන්. හරි දැන් මුලින්ම අපි එතනෝල් මිලිලීටර් 10ක් විතර මේකට එකතු කරගන්න ඕන. මිලිලීටර් 10ක් එකතු කරගෙන අපි මේ ද්‍රාවණය හිමීට රත් කරන්න ඕන. ද්‍රාවණය අපි රත් කරන දැන් ඕගොල්ලන්ට පේනවා මෙතනදී මේ යූරියා වැඩි එතනෝල් වල කාමර උෂ්ණත්වයේදී දිය වෙන්නේ නැහැ. දැන් අපි කරන්න ඕන මේ ද්‍රාවණය රත් කරලා ඉවර වෙලා මේක සම්පූර්ණයෙන්ම දිය කර ගන්න ඕන. එතකොට මතක තියා ගන්න ඕන එතනෝල් වාෂ්ප වෙන උෂ්ණත්වයට වඩා වැඩිපුර රත් කරන දර හිමුනොත් එහෙම අපේ ද්‍රාවකය වාෂ්ප වෙලා යනවා. එතකොට අපි ද්‍රාවකය එකතු කරලා අපිට ක්ලියර් සොලියුෂන් එක පැහැදිලි ද්‍රාවණයක් එනකන් අපි එතනෝල් චුට්ට චුට්ට එකතු කරගෙන මේක දිය කර ගන්න තමයි ඕනි වෙන්නේ. හොඳයි මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ එතනෝල් වල සම්පූර්ණයෙන්ම යූරියා ටික දිය වෙලා ඉවරයි. දැන් මම මෙතනදී මිලිලීටර් 40ක් විතර එතනෝල් එකතු කරගෙන තියෙනවා. දැන් මම මේ කබලම් වෙනක නවත්තලා ඉවර වෙලා මේ ස්පෙයා බාර් එක අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා අපි මොකද කරන්න ඕන? මෙන්න මේ උණුසුම එතනෝල් තියෙන යූරියා ද්‍රාවණය ඉතාමත් සෙමින් කූල් වෙන්න තියන්න ඕන. අන්නේ කූල් වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී යූරියා ක්‍රිස්ටල්ස් හැදෙනවා. එතකොට මෙතනදී අපි ඉක්මනට කූල් කරොත් එහෙම මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම මේකේ තියෙනවා නම් මොනවා හරි අපවිත්‍ර ද්‍රව්‍ය ඉම්පියුරිටීස් තියෙනවා නම් ඒවත් යූරියා එක්කම ක්‍රිස්ටලයිස් වෙන්න බලනවා. අපි ඉක්මනට ශනිකව කූල් කරොත් මේක නිසා හිමීට මේක කූල් කරනවා. එතකොට හිමීට කූල් කරනකොට අර අපිට අවශ්‍ය නැති ඉම්පියුරිටීස් ටික එතනෝල් වල දිය වෙලා තියදී අපිට අවශ්‍ය යූරියා ටික විතරක් ඊටම පිරිසිදු විදිහට ක්‍රිස්ටලයිස් වෙනවා. හොඳයි මේ වෙද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ යූරියා ටික සම්පූර්ණයෙන්ම රීක්‍රිස්ටලයිස් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඊටමත් පිරිසිදු යූරියා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕන අපි ග්‍රෑම් 5ක් දිය කරාට මෙතනදී අපිට ග්‍රෑම් 5ක්ම ආපහු ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා. මොකද අපි මෙතනදී සොල්වන්ට් එක ද්‍රාවකයක දිය කරාට පස්සේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා මේක දිය වෙලා තියෙනවා. දැන් අපේ අවශ්‍ය ප්‍රමාණය මෙතනින් රීක්‍රිස්ටලයිස් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අපිට මේ තේන ක්‍රිස්ටල්ස් ටික කොහොම කඩලිවර වෙලා අපිට ෆිල්ටර් කරගන්න තමයි ඕන වෙන්නේ. හොඳයි මෙතනදී බලා ගන්නවා නම් මම දැන් මෙතන අපේ ෆනල් එකට ඔක්කොම ටික අපේ සොලන්ට් එක සහ යූරියා ක්‍රිස්ටල්ස් ටික එකතු කරගෙන තියෙන. දැන් මම වැකියුම් ෆිල්ටරේෂන් එක මගින් මේක ෆිල්ටර් කරගන්න තමයි යන්නේ. හරි. මේ විදිහට අපේ ද්‍රාවකය ඉවත් කරගත්තට පස්සේ අපිට එතනෝල් මිල්ලීටර් කීපයක් එකතු කරලා ඉවර වෙලා මේක නැවතත් සෝදා ගන්න පුළුවන් අපේ ක්‍රිස්ටල් ටික. මෙතනදී අපි සීතල එතනෝල් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපේ දිය වෙලා එළියට යන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් නිසා. මෙන්න මේ විදිහට හොදගත්තට පස්සේ අපි වැකියුම් එක විනාඩි කිහිපයක් දාලා තියෙනවා. මේ ක්‍රිස්ටල්ස් ටිකේ තියෙන ඔක්කොම එතනෝල් ටික ඉවත් වෙනකම් ෆිල්ටර් කරගෙන ඉවර වෙලා වේලගත්ත ක්‍රිස්ටල්ස් එක ඔයාලට මෙන්න මේ වගේ දැන් බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන අපි පිරිසිදු කරගත්ත යූරියා ක්‍රිස්ටල්ස් ටික අපි ද්‍රාවකයේ විදිහට පාවිච්චි කරේ එතනෝල්. එතකොට මේ වගේම තවත් විවිධ ද්‍රාවක පාවිච්චි කරමින් මිශ්‍ර ද්‍රාවක, ඒ කියන්නේ එක ද්‍රාවකයක් නෙමෙයි ද්‍රාවක කිහිපයක් පාවිච්චි කරමින් කරන රීක්‍රිස්ටලයිසේෂන් ඉස්සරහ වීඩියෝ වලදී ගෙන එන්න බලාපොරොත්තු වෙමින්. එහෙනම් අදට සමුගන්නවා.